පසුව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට පැමිණියා. එම අවස්ථාවට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්ව සිටියා. පසුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හරසරණ යුතුව පිළිගනු ලැබුවා. පසුව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පැවති අතර ආචාර්ය වෙඩිමුර උත්තමාචාරයක්ද පැවැත්වුණා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිසරයේ අශෝක පැලයක් රෝපණය කිරීමද කැපී පෙනුණා. අනතුරුව ජනාධිපති කාර්යාලයේ පැවති පිළිගැනීමේ උත්සවයෙන් පසු නායකින් දෙපළ සාකච්ඡාවල නිරත වුණේ ජනාධිපති මන්දිරයේදී. ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්ව රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් මතු ඇති අවස්ථාවක මෙරටට පැමිණ ලබා දුන් පණිවිඩය පිළිබඳව පළමුව ජනාධිපතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යන්වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවන්වලදී අත් නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි. ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව වැඩිදියුණු කිරීම ඇතුළු ආරක්ෂක කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිහිපත් කරමින් නායක දෙපළ ලබාගත් ඡායාරූපයක් සහ ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ පදවි ප්‍රාප්ති උළෙලේදී ලබාගත් විශේෂ ඡායාරූපයක්ද මෙහිදී ජනාධිපතිතුමන් විසින් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීම පිළිබඳව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වී තිබෙනවා. ගෝලීය ත්‍රස්තවාදය සහ ප්‍රතිත්‍රස්තකාරයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියාමාර්ගයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීම අරමුණින් අග්‍රාමාත්‍යවරු දෙපළ වාහනයෙන් ගමන් ගන්න අතරතුර සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයක්. මේ අතර ඉන්දියා මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක්ද අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කාර්ය මණ්ඩලයේද ඇමතුවා. උස්මේ ලෝක්තන්ත්‍රකා එසන්ස් හෑ. මෙලෙසින් හෝරා කිහිපයක් මෙරට රැඳී සිටිමින් රාජතාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කළ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 4:10ට පමණ මෙරටින් පිටත්ව ගියේ ඉන්දියා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්. පසුගිය 30 වෙනිදා දෙවැනි වරට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා සමග පළමු රාජතාන්ත්‍රික හමුවට එරටදී එක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අද ඉන්දියා මාධ්‍ය දේශපාලන විචාරක මත උපුටා දක්වමින් විවිධ වාර්තා පළ කර තිබුණා. ඇමරිකාවත් චීනයත් ඉන්දිය සාගරයේ දේශපාලන ආර්ථික සමාජීය හා ආරක්ෂක ක්ෂේත්‍රයන්හි බල අරගලයකට සූදානමින් සිටින මොහොතක ඉන්දිය අග්‍රාමාත්‍යවරයා හඳුන්වා දුන් අසල් වැසියාට ප්‍රමුඛස්ථානීය සංකල්පය යටතේ නරේන්ද්‍ර මෝදි දෙවැනි වර අග්‍රාමාත්‍ය දුරේ දිවුරුම් දීමෙන් පසු තම ප්‍රථම විදේශ චාරිකාවට තෝරාගත්තේ මාලදිවයින සහ ශ්‍රී ලංකාවයි. අසල් වැසි රටවල් දෙකක් වන මාලදිවයිනට සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයක මෙලෙස සටහන් කර තිබුණා. ඉන්දිය NDTV ප්‍රවෘත්ති සේවය අද මෙසේ වාර්තා කර තිබුණා. ත්‍රාසයට ශ්‍රී ලංකාවේ ජීවගුණය පරාජය කළ නොහැකියයි මෝදි මහතා කොළඹදී පැවසූ බව මෙහි සඳහන් වනවා. ද හින්දු පුවත්පත සඳහන් කර තිබුණි මෝදි මහතාගේ මේ චාරිකාව මෝදි ප්‍රමුඛ රජයේ සාගර හෙවත් Security and Growth for All in the Region එනම් කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය යන සංකල්පය තහවුරු කරන බවයි. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය අද වෙන් කර තිබුණේ මෝදි මහතාගේ ශ්‍රී ලංකා චාරිකාව වෙනුවෙන්. එහි දැක්වුණේ ශ්‍රී ලංකාව යළි නැගී සිටිනු ඇත යනුවෙන්. මෝදි මහතා මෙසේද සඳහන් කර තිබූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දිනයේ මාලදිවයිනට ගිය නරේන්ද්‍ර මෝදි මහතා එහිදී කළ ප්‍රකාශයකට ඉන්දියා ටුඩේ පුවත්පත විශේෂ අවධානය යොමු කර තිබුණා. මේ අනුව ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙරට දේශපාලන විචාරකයන්ගෙන්ද අප අදහස් විමසුවා. ඉලක්ක කරගන්නේ ඉන්දෝ පැසිෆික් කියන සංකල්පය ඉදිරියට ගෙනීම සඳහා මේ රටවල් සියලු දෙනාම එක්රාස් කර ගැනීම තමයි ඔහුගේ ආරම්භය. මොකද මේට ඉන්දෝ පැසිෆික් සංකල්පයට විරුද්ධව දකින්නේ සේද මාවත කියන BRI කියන ප්‍රොජෙක්ට් එක. ඒක චීනය විසින් අධ්‍යයත් කරවෝ තියෙන ව්‍යාපෘතිරින් රටවල් එම ග්‍රහණය මොදවා ගැනීම සඳහා ඉන්දෝ පැසිෆික් සංකල්පය ඔහු ඉදිරිගෙන ඔහුගේ නේබර්හුඩ් ෆස්ට් පොලිසි එක මෝඩි 1.0 එකේ සඳහන් කරේ. විශේෂ වශයෙන්ම එහි තිබෙන යටිකල පහසුකම් ඒ වගේම ශ්‍රී ලංකාවේ තිබෙන සී ලයින්ස් ඔෆ් කමියුනිකේෂන් සියලු දේම ශ්‍රී ලංකාව හරහා ඉන්දියානු සාගරයේ යන නිසා එම භූගෝලීය වශයෙන් පිහිටීම සහ එහි තිබෙන පහසුකම් පිළිබඳව වෙනත් හස්තයකට තම ඉන්දියානු පැසිෆික් සංකල්පය මත ලබා ගැනීම තමයි ඔහුගේ අදහස. රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ බහරකාර හිමියන්ගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පුද්ගලයන් තිදෙනා ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේ බහරකාර හිමියන්ගෙන් කෝටි 10ක කප්පම් ඉල්ලූ තිදෙනෙක්. රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමියන්ගෙන් කිසියම් පිරිසක් මීට සති කිහිපයකට පෙර සිට කප්පම් ඉල්ලා තිබෙනවා. ඒ භාරකාර නාහිමියන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් වරින් වර කෝටි 10ක කපමක් ඉල්ලා ඇති සැකකරුවන් නාහිමියන්ට මරණීය තර්ජනද එල්ල කර තිබුණා.
රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය අඹගසවේ රාහුල නාහිමියන්ගේ පැමිණිල්ලකට අනුව දඹුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළා. මුලින්දම මේක සැලසුම් කරලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයෙකුගේ රීතුරු බලපත්‍රයක් අරගෙන ඉවරලා ඒකට අදාළව සිම්පත් අරගෙන ඉවරවෙලා මේ කට්ටිය තවිජ් ජමාත් සංවිධානය කෙල්ලෙවෙලා නායක හාමුදුරුවන්ට කෝල් කරලා ඉවරලා කෝටි 10ක් කප්පම් විදියට ඉල්ලනවා. එහෙම නැත්නම් හාමුදුරුවෝ මරණ කෙල්ලෙවෙලා තරජිනේද. ඊට පස්සේ තමයි විමර්ශනය කරලා ඉවරලා මේ ස්කොජ්ජුල තුන්දෙනා තරම් කරලා ප්‍රධාන සැකකරුයි කෝටි සහාය වුණ අනිත් සැකකරුයි දෙන්න ඊට යාබද විහාරස්ථානයේ රීතුරු විදියට කටයුතු කරලා තියෙනවා. අනිත් එක්කෙනා ව්‍යාපාරික අතඩංගුවට ගැනුණු සැකකරුවන් දඹුල්ල කිඹිස්ස ඉනාමලුව සහ උසාවිය හන්දිය ප්‍රදේශවල පදිංචි කරුවන් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මොවුන් අත්අඩංගුවට ගැනීමේදී මොවුන් භාරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ජංගම දුරකථන තුනක් වගේම සිම් කාඩ් පත් කිහිපයක්. ඒ වගේම සකස් කරන ලද පෙට්‍රල් බෝම්බයකුත් මොවුන් භාරයේ තිබිලා සොයාගෙන තිබෙනවා. මේ සැකකරුවන් තිදෙනාම අද දඹුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළමෙන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මොවුන් තිදෙනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. සිය දුරවලින් ඉල්ලා අසු රිෂාඩ් බදියුදීන් අසාත් සාලි සහ හිස්බුල්ලා වහා අත්අඩංගුවට ගන්නයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ අද කළුතරදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆිට එරෙහිව විරෝධතාවක් ඇමිලිපිටියේදී පැවැත්වුණා. ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ කළුතර බස් නැවතුම් පොළ ඉදිරිපිටදී. ඒ සහරාන්ලට කිරිබෝපු අසාත් ශාලිලා රිචාඩ් බදුදීන්ලා ඒල්එම් හිස්පුල්ලලා මුජිබර් රවුමාලට අත්අඩංගුවට අරගෙන නීති ඉදිරියට පමුණවන්න ඕන. අසාත් ශාලි හිස්පුල්ලලා එළිය තියාගෙන උරතල් කර කර මහජන පැමිණිලි ගන්න 12 වෙනිදාකම් කාලයක් දීලා තිනවා. 12 වෙනිදාන් පස්සේ මාසයක් ඇතුළත නිදොස් කරන්න කියලා CID එකට කියනවා. කොහෙද CID එකට අධිකරණ බලයක් පවරලා තිනවද? මේ අතර ඇමිලිපිටියේ මාතාවෝ සංවිධානයේ ඇමිලිපිටියේ සතිපොළ ඉදිරිපිටදී අද විරෝධතාවය නිරත වුණේ අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆිට එරෙහිවයි. රජය බුදුදහම විනාශ කිරීමට කටයුතු කරන බවට ඇතැම් අය චෝදනා කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කරනවා. ඒ ගම්පල පුසල්ලාව සුධර්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් මේ බෞද්ධාගම විනාශ වෙනවා කියන කතාවල හදන්නේ සමහර අය තමන්ගේ කන්දටික හදාගන්න. මේ ආණ්ඩුවත් බෞද්ධාගම ආරක්ෂා කෙරුවා, කලින් ආණ්ඩුවත් බෞද්ධාගම ආරක්ෂා. උපවාස කරනවා කියන්නේ සිය දින සාගදී. මැදකම් මන්නගෙන අපේ ධර්මයේ අනුව උපවාස කරලා සිය දින සාගදීම පාප කරනවා. මොකද අපිට මිනිසාත්මයක් ලැබෙන්නේ බොහොම අමාරුවෙන්. මම බුදුන් වහන්සේ දේශනා කරන මැද පිළිවෙත අන්තවාදයට විරුද්ධව බුදුන් වහන්සේ හැමදාම කටයුතු කරනවා. දැන් උපවාස කෙරුවා මුස්ලිම් ආයතනයට මුස්ලිම් මන්ත්‍රීවරු අස්සු මොකද බලවත් වාස්කින් බාහාරයෙන් වල කිව්වේ ඒ අස්වැච්ච මුස්ලිම් ඇමතිවරුන්ට ඇමතිකම් ඇවිල්ලා බාර ගන්න කිව්වේ. ඒක තමයි මැද පිළිවෙත කියන්නේ. අන්තවාදයට පහරක් දුන්නු අන්තවාදය අපේ රට අවශ්‍ය නැහැ. මල්වත් වාස්කින් ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රකාශය නිසා අපේ රටේ ආත්ම ගරුත්වය ආරක්ෂා වුණා. රථවාහන වැරදි හතක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ නීතිය ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව විශේෂ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම තීරණයට බස් සංගම් එල්ල කරන්නේ දැඩි විරෝධයක්. <Sess->
දෛනිකව සිදුවන මෙවැනි රෑනතුරු වලින් මසකට පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් මිය යනවා. එම සංඛ්‍යාවට අනුව දිනකට පුද්ගලයන් 8 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව මාර්ග ආරක්ෂාව සඳහා වූ ජාතික සභාව සඳහන් කළා. එම සභාව පෙන්වා දෙන්නේ රථවාහන නීති උල්ලංඝනය කිරීම අනතුරු රැසකට හේතුවක් බවයි. මේ හේතුවෙන් රථවාහන වැරදි සඳහා පනවන දඩ මුදල් ඉහළ දැමීමට අවස්ථා කිහිපයකදීම රජය පියවර ගත්තත් බස් සංගම් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ නෙල්ල වූ විරෝධතා හේතුවෙන් ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් යලිත් වරක් රථවාහන වැරදි හතක් සඳහා පනවන අවම දඩේ රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනයක් පසුගිය අප්‍රේල් මාස පළමුවැනිදා නිකුත් කෙරුණා. ඊට අදාළ මෝටර් රථ ප්‍රවාහන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙම දඩමුදල් වැඩි කිරීම තුලින් ජනතාවගේ ආරක්ෂාව සහ විනීත රියදුරෙක් ඇති කිරීම සහ දවසකට මිය යන ප්‍රමාණය අවම කර ගැනීම. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊට කතානායකවරයාගේ අත්සන ලබා ගැනීමෙන් අනතුරු අදාළ නීති ක්‍රියාත්මක බවයි. එම ගැසට් නිවේදනයට අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය දහවනය සම්බන්ධයෙන් පළමු අවස්ථාවේදී අය කෙරුණු රුපියල් 3000 සිට 6000 දක්වා වූ දඩ මුදල රුපියල් 25000 සිට රුපියල් 30000 දක්වා ඉහළ නංවා තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී එම දඩ මුදල රුපියල් 30000ත් රුපියල් 50000ත් අතර අගයක් දක්වා වැඩි කර තිබෙනවා. රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙකු සේවය නියුක්ත කිරීම පළමු අවස්ථාවේදී රුපියල් 25000 සිට රුපියල් 30000 දක්වාත් දෙවැනි අවස්ථාවේදී රුපියල් 30000 සිට රුපියල් 50000 දක්වාත් දඩ නියම කර තිබෙනවා. මත්පැන් හෝ මද්‍රව්‍ය භාවිත කර රිය දහවනය කළහොත් රුපියල් 25000ත් 30000ත් අතර දඩයකට යටත්වන අතර රියදුරු බලපත්‍රය වසරකට නොවැඩි කාලයක් අත්හිටවනු ඇති. ඊට අමතරව අදාළ පුද්ගලයා මාස 3කට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමටද හැකි. මත්පැන් හෝ මද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය දහවනයේදී යම් පුද්ගලයෙකු මිය ගියහොත් එම රියදුරු රුපියල් 100000ත් 150000ත් අතර දඩයකට යටත්වනවා. එමෙන්ම රියදුරු බලපත්‍රය අවලංගු කළ හැකි අතර අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා බන්ධනාගාරගත කිරීමේ හැකියාවක්ද පවතිනවා. එවැනි රියානතුරකින් තුවාල සිදුවහොත් රුපියල් 30000 සිට රුපියල් 100000 දක්වා වූ දඩයකට යටත්වීමටත් රියදුරුට සිදුවනු ඇති. රක්ෂණාවරණයක් නොමැතිව රිය දහවනය සම්බන්ධයෙන් රුපියල් 25000ත් 50000ත් අතර දඩයක් පනවා තිබෙනවා. දුම්රිය මාර්ග තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් දඩ මුදලක් අය නොකළ නමුත් නව නීති යටතේ එවැනි රියදුරන් රුපියල් 25000ත් 30000ත් අතර දඩයකට යටත්වීමට සිදුවනවා. මෙම සංශෝධනයන් ඇතුළු තවත් සංශෝධන කිහිපයක් නව ගැසට් නිවේදනය හරහා ප්‍රසිද්ධ කර ඇති අතර මෙම දඩ අය කිරීම සම්බන්ධයෙන් බස් සංගම් මෙල්ල කරන්නේ දැඩි විරෝධයක්. මේ දඩ සම්මත කරගන්න පෙර අපි මානව හිමිකම් කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා තිබුණා. දැනටමත් මේ මානව හිමිකම් කොමිසම් සභාවේ ඒ පැමිණිල්ල ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුර තමයි පාර්ලිමේන්තුවේදී මේ සම්මත වෙන්න කටයුතු කළේ. මානව හිමිකම් කොමිසම් සභාවේදී ප්‍රවාණ අමාත්‍යාංශය පොලිසිය සිවිලු ආධාර සිවිලු පාර්ශවයන් සිවිලු වගඋත්තරකරුවන් සාකච්ඡා කරලා තමයි මේ දඩ ක්‍රියාත්මක කළ යුත්තේ. එසේ නොමැතිව යම් ආකාරයේ ක්‍රියාත්මක කරන්න කටයුතු කොළොත් පංහිතන්නේ අනවශ්‍ය ආකාරයේ වෘතිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වේවි. රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි පාලකයින්ට රටේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සනාථ වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ රටේ ජනතාව බදු ගෙවා බලාපොරොත්තු වන්නේ මහජන ආරක්ෂාව බවයි. මේ 21 ප්‍රහාරයෙන් පස්සේ පේනවා රටේ ආර්ථිකය හදන්න බැරි පාලකයන්ට රටේ ජනතාවට ආරක්ෂාව දෙන්නත් බෑ. මේ ප්‍රහාරය පිළිබඳව හොයන්නත් තේරීකාරක සභාවක් ඕන කියලා හැම පක්ෂෙ ඉල්ලුවාම පාර්ලිමේන්තුව තේරීකාරක සභාවක් දුන්නා. තේරීකාරක සභාව පත් කරාට පස්සේ ඉල්ලපොයි මොකද කරන්නේ? 40 ගණන් 13ක්ම ඒකාබද්ධ පක්ෂ නියෝජනය කරා. ඒගොල්ලෝ කියන පටන් ගත්තා අපි එන්නේ නැහැ මේකට. මොකද මේකේ රිෂාඩ් බතුරුදීන් ගැන සාකච්ඡා. දැන් රිෂාඩ් බතුරුදීන් ඉල්ලාසු. ඒගොල්ලෝ ගැන අපි විශ්වාස බංගේ ඒගොල්ලෝ මස් කරගත්. එහෙනම් දැන් එන්න එපා. එන්නේ පෙරටේ ජනතාව බදු ගෙවලා බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි මහජන ආරක්ෂාව. අප්‍රේල් මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරපු අයවැය අමාත්‍යාංශවල වෙන් කරන මුදල් වලින් සිර 25ක් වෙන් කළා තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒගොල්ලෝ හිතනවා ආරක්ෂාව කියලා කියන්නේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව කියලා. ඇමතිවරුන්ගේ ආරක්ෂාව, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නැහැ. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ජනතාව බදු ගෙවන්නේ. හැබැයි තේරී කාලක සමය එළිදරව් වෙන වැඩේ තමයි ජනතාවගේ ආරක්ෂාවට වග කියන්න ඕන අය තමන්ගේ ඩියුටිය හරියට කළා නැහැ කියන එක. නිවාස ගැටලුවලට විසඳුම් අවශ්‍ය නම් ඉදිරි මැතිවරණයේදී තමා ගැන තීරණයක් ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස් ඇමතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍ය ඊයේ සජිත් ප්‍රේමදාස් මහතා අතින් විවෘත කෙරුණා. අනතුරුව ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස් මහතා සහභාගී වුණා. මේ වසර 4කට වැඩි ප්‍රමාණයක් කාලයක් තුල අපි මේ රටේ පවුල් 370,000කට නිවාස ශක්තිය අපි ලබා දීලා තිබෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා එක මොහොතේ එකවරම ලංකාවෙම ගම්මාන 5000ක වැඩ ආරම්භ කෙරුණා. මම අහන්න කැමති තරුණාංශලාගේ ගම්මාන 5000 ඕනද? ගම්මාන 10000 ඕනද? එහෙනම් මිත්‍රවරුනි මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස ගැන තක්සේරුවක් කරන්න. සමහරු හැසිරෙනවා සින්නක්කරොප්පෙන් රටේ අයිතිය සදාකාලිකව ලබා ගත්තා වගේ. ඒක ජනතාවාදී රාජ්‍ය පාලනය නෙමෙයි. අය වෙන්න එපා. ඒ මහත්තයා කියනවා ඔයා එන්නකෝ කියලා බය වෙන්න එපා මම එනවා. වාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුම් නිර්මාණය වී ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලංකා ඉතිහාසයේ කිසිම දවසක තේරීම් කාරක සභාවක් සාක්ෂි දීම් යනාදී ප්‍රසිද්ධියේ මාධ්‍යවලට ආවරණය කළ නැහැ. ලක්ෂ්මන් ගිරියල්ල මහතා දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී කතානායකතුමාට බල කර සිටියා. මේ අවශ්‍යම සියලුම මාධ්‍යවලට විවෘත කළ යුතුයි කියලා. ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මේ ව්‍යවස්ථාදායකයයි විධායකයයි අතර අධිකරණයේ අතර ගැටුම්. එක අතකට කැබිනට් මණ්ඩලයේ කොටසක් తాවකාලික වශයෙන් නිවාඩු ගැනීමක් වෙලා තියෙනවා. ඊළඟට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ අරන් කැබිනට් මණ්ඩලයේ කටයුතු වලට සහාය දෙන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. තීරින් කාරක සභාවේ සුවන්දිර මන්ත්‍රීවරු තුමා ඇතුළු අනිත් අය ආරක්ෂක අංශවලින් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ නිසා අවුල් ජාලාවක් නිර්මාණය වීම තුළ රටේ ජනතාවට අන්දමන්ද වෙලා කර කියාගත් දෙයක් නොමැතිව අන්ත අසරණ තත්වයකට පත්වීම අපි දකිනවා. පදිත් ජනපති වුණොත් අගමැති වත්මන් ජනපති අගමැති වේදිකට පක්ෂයක් තියෙනවා. හරු ජනපති වුණොත් නවා අගමැති වේදිකට පක්ෂයක් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගත යුතු හොඳම උපක්‍රමය මොකක්ද මේ වෙනකොට? අඩුගානේ ඔබතුමාට දැනෙන්නේ නැත්නම් ශාස්ත්‍රයේ උත්තර වයිමන්දින් නැවොත් ඔව් මොනවාගේ? මේ මොකද්ද මේ කරන්නේ? මේ එක් එක්කෙනාගේ නංගිය කී කරන්නේ? මේ වගේ මහා ජාතික ව්‍යසනයක් වෙලා මුළු රටක් විනාශ වෙලා තියෙනකොට මේ ජනාධිපති අපේක්ෂකව කවුද කියලා තෝරන එක නෙවෙයිනේ තියෙන්නේ. වඩු කර්මාන්තය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පසුගියදාගල ප්‍රකාශයට එරෙහිව මොරටුව නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වෙනවා. එම සත්‍යග්‍රහය අතරතුර පැමිණි වඩු කාර්මිකයින් කිහිප දෙනෙක් ඊට සහය පළ කළේ තම හැකියාවන්ත පෙන්වමින්. ලෝක පරිසර දිනයට සමගාමීව පැවති ජාතික උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩු කර්මාන්තය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විවිධ පාර්ශ්ව විරෝධය පළ කළා. එහි මුල්ම උද්ඝෝෂණය පැවැත්වුණේ මොරටුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. විරෝධතාවයෙන් පසු මොරටුවේ වඩු කර්මාන්තයේ නිරත පිරිස් ගැන සොයා බැලීමට අප එම ප්‍රදේශයේ සංචාරයකටද එක් වුණා. අපේ ජනාධිපතිතුමා ඔබ කරොත් එහෙම අපිට වෙන්නේ වහකාලා මැරෙන්න තමයි. කවුරුත් ඇවිල්ලා ඇහුවේ නෑනේ කන්නේ කොහොමද බොන්නේ කොහොමද කියලා. අපි ඉඟා ගන්නද පාරේ? අවුදු පහක් යනකොට මේ කට්ටියට අපේ කට්ටිය ඔක්කොම මැරෙන්නේ නෑ. ඒතකොට ඒගොල්ලන්ට රස්සාව බීල්පත්ටි 1000 ගානක් කපලා ගෙවල් හදලා පාළු කළා දාගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත්ම කතා කරන්නේ නෑනේ. අදාළ කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියද විශේෂ නිවේදනයක් නිකුත් කළා. එමගින් පෙන්වා දුන්නේ 2022 වසරෙන් පසු ජංගම ලී මෝල් මෙරට තුල තහනම් කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් මොරටුව නගරාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මොරටුව නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක්ද ආරම්භ කළා. අඟහරුවාදා උදේ 10 වෙනකන් අපි මේක දෙනවා නිතොස් කරගන්න. නැත්නම් අපි මාරාන්තික උපවාසය ගේ දෙනවා. ඊට වඩු කර්මාන්තයේ නිරත පිරිසගෙන්ද සහය හිමි වූ අතර සත්‍යග්‍රහ ඉදිරිපිටට පැමිණි වඩු කාර්මිකයන් තම නිර්මාණයක්ද ඉදිරිපත් කර සිය විරෝධය පළ කළා. මොරටුව නගරසභාව ඉදිරිපිට පැවති එම විරෝධතාවය ආසන්නයට පැමිණි මොරටුව පොලිසිය අධිකරණ නියෝගයක්ද බහර දුන්නා.
එමගින් දැනුම් දී ඇත්තේ ජනතාව කුපිතවන අයුරින් කටයුතු නොකර මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා නොවන අයුරින් ක්‍රියා කරන ලෙසයි. මෙතර පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නා පෙරමු මහතාද අද මාධ්‍ය හමුවක් කැඳවමින් වඩු කර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි කළා. අලුතෙන් ලී මෝල් ඇති කරන්න එපා. තීන ලී මෝල් රටට හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ ලී මෝල් වලට එන දැව ප්‍රමාණය වාර්තා කරන්න ඕනේ මාසෙන් මාසෙට. අවුරුදු 5ක් 6ක් 7ක් ඇතුළත අපේ සංස්කෘතියක් තමයි මේ ජංගම ලී මෝල් කියන එක. අන්නේ ජංගම ලී මෝල් දැන් බලපත්‍ර දීලා තියෙනවා ඒව අවලංගු කරන්න විදියක් නැහැ. වැරදි කරත් හැබැයි ඒවා 2022 වෙනකොට නැති වෙන විදියට ඒ ගැසට් එක සකස් කරන්න කියලා උපදෙස් දුන්නා. රාජ්‍ය ඇමතිවරයා වශයෙන් වගකීමෙන් මම ප්‍රකාශ කරනවා කිසිම විටක පවතින කිසිම ලී මෝලකට පවතින කිසිම වඩුමඩුවකට කිසිම දවසක වහන්න කියලා කටයුත්තක් ගැසට් එකේ සඳහන් වෙන්නෙත් නැහැ වෙලක් නැහැ වෙන්න උපදෙස් දීලත් නැහැ. මහා පරිමාණයේ ලී මඩු ගැන තමයි මේ කතා කරන්නේ. බුදුදහම රැක ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ බව කියා සිටියේ ගාල්ල තල්ගස්සය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක් වෙමින්. ගාල්ල තල්ගස්සය අශ්වත්ථාරාම විහාරස්ථානයේ පවරකිත්ති දහම් පාසලට වසර 45ක් සපිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. විහාරාධිපති පූජ්‍ය මතුගම ගුණරත්න හිමියන්ගේ ආරාධනාවකට අනුව එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහභාගී වුණා. එක කාලෙක මේක කතා වුණා ලංකාවේ. අපිට ඕනේ අනාගමික සමාජයක්. ඒ කියන්නේ ආගම ඕනේ නැහැ. එතකොට අපි තවත් විනාශයට වැටෙනවා. දැන් මේ ආගම අදහනවයි කියලා කියන අයෝනේ මේවා කරන්නේ. එතකොට ආගම අදහන් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? එහෙම නෙමෙයි. ඒකට පිළිතුර මේ ආගම හොඳට ඉගෙනගෙන හොඳට අධ්‍යයනය කරලා ඒ ආගමික ප්‍රතිපත්ති වලට අනුව අපි ජීවත් වෙන්නේ. මේක තමයි අපේ යුතුකම. අපේ රටට තියෙන ආදරය නිසා මේ ආගමික ශිෂ්ටාචාරය ආරක්ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම මේ රටට උරුම වෙලා තියෙන ඓතිහාසික මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකාවේ පොළොවට පැමිණි වෙලාවේ ඉඳලා අවුරුදු 2500ක ඉතිහාසයක් තුළ මේ රටේ ජීවන පැවැත්මේ කොඳු නාරටිය සංස්කෘතියේ කොඳු නාරටිය බවට පත් වෙලා තියෙන බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කළ යුතුයි.